සසංග ෆැක්ට්‍රියට ගියේ තාත්තා රුවන්වත් කැටුව ෆැක්ට්‍රියට එන්නට කලින් ඉන් පිටවෙන්නට හිතාගෙන. ඔහු පාන්දරම යද්දී ඊයේ උන් ආරක්ෂක නිලධාරියා සසංක දෙස කන්නට වගේ බලා වුණා. පෙරදා සවස ඇති වූ සිදුවීමෙන් පසු සසංක ආයතනයේ ගේට්ටුව වසා දැම්මා. ආරක්ෂක නිලධාරියා රෑ තාප්පකින් හෝ පැනවිත් ගේට්ටුව අරින්නට ඇති. අනුන්ගේ සීනි කිරන්නේ නැතුව තමන්ගේ වැඩ ටික කළා නම් හරිනේ. අලුතෙන් ඇවිත් සමහරු මෙතන පොරවල් වෙන්න හදනවා. ආරක්ෂක නිලධාරියා කේක් නිෂ්පාදන අංශයේ සේවකයන් හා කියනවා සසංක අසාගෙන. යලිත් හැරී ගොස් ඔහුට යමක් කතා කරන්නට හිතුනත් සසංක උඩට ආවා. දවසින් දවස මේ එක එක ප්‍රශ්න ගානේ විසඳනවා. සසංක උඩට ගොස් විනාඩි 5ක් යන්නට ප්‍රථම ඔහු බලාපොරොත්තුවෙන් උන් හඬ දොරකඩින් ආවා. එයා එන්න කලින් එයාගේ සද්ද එනවා. ඊට පස්සේ සුවඳ එනවා. අන්තිමට තමයි කෙල්ල එන්නේ. සසංක සිතුවේ සිනාබරව පරිගණකයේ ඔබන ගමන්. ගුඩ් මෝර්නින් අසංක. මෝර්නින් වන්දනා. අද කියන්නට ගියදේ ඔහු ගිලගත්තා. කියන්න. කෙල්ලගේ ඇස් කැරකෙනවා. මල්වත්තක් ගාවින් නැවිත් වගේ. ඔයත් රෝස පාටයි, සාරියත් රෝස පාටයි, හෑන්ඩ් බෑග් එකත් රෝස පාටයි. ඔහු කියාගෙන යද්දී කෙල්ලගේ දැස් ඒ වෙතට සිනාබරව යොමුව තිබුණා. තවත් රෝස පාට දේවල් ඇඳගෙන එන්න කියලා කියන්න කොල්ලට හිතුණා. සමහර වෙලාවට ඒ වගේ දඟකාර හැඟීම් දැන් දැන් හිතට එනවා. රෝස පාට වන්දනාට ලස්සනයි. ඔහු අහිතක් නැතුවම කිව්වා. ගෑනු ළමේ ලස්සන නම් ඒ ලස්සන ගැන කියන්න මොහොතක්වත් පමා වෙන්න එපා කියලා බටහිර කියමනක් තියෙනවා. කුහක කමට ඒක හිතේ හංගගෙන ඉන්නේ කුහක පිරිමි කියලාත් ඔහුට හිතුණා. අද උදේම ආවේ ගේට් එක ඕපන් කරන්න ඕන නිසාද? එද්දි සිකියුරිටි කාරයා අරව මේවා කියවනවා. මං උඩට ආවා. අනේ මේවා අහන්න බලන්න කෙනෙක් උන්න නම් කොච්චර ලස්සනට මේවා හැදෙයිද? උදේ පාන්දරම කෙල්ල මූණ කළු කරගෙන කියද්දී සසංකට දුක හිතුණා. ඔහු ආසා කළේ මොහොතකට කලින් දැක්ක ලස්සන මූණ දිගටම තියෙනවා දකින්න. අද විශේෂ කාවහරි හම්බ වෙන්න යන්නත් එක්කද වන්දනා ආවේ? ඔහු එහෙම අහද්දී කෙල්ලගේ හිත ගැස්සිලා වගේ ගියා. විශේෂ කෙනෙක් ගැන විශේෂ අදහසක් හිතේ කකියනවනම් තමයි. ඒත් ඔහු එහෙම ඇහුවේ ඇයි? ඇයි අසංක එහෙම ඇහුවේ? ගෑනු ළමයි ලස්සනට ඇඳලා එන්නේ ඉතින් ඇයි? කෙල්ල තොල්පට තද කරගෙන ඇහුවා. විශේෂ කෙනෙක්ව හම්බ වෙන්නනේ. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. අද ඒ කියන්නේ ෂෝට් ලීව් එකක් තනවද? අහලා බලන්න ඕනේ. කාගෙන්ද? අර කිව්ව විශේෂ කෙනාගෙන්. ඒ කියන්නේ එහෙම කෙනෙක් ඇති. වන්දනා එහෙම කියලා ඔහු දිහා බලා වුණා. ඒ මුහුණ දිහා බලාගෙන ඉඳිද්දී ඇයට පුදුමාකාර දේවල් හිතෙනවා. එහෙම හිතෙන්නේ ඇයි කියලාවත් ඇයට තේරෙන්නේ නැහැ. එහෙම කෙනෙක් ඇති එහෙනම් නේද? හිටියොත් හොඳයි කියලා නම් දැන් හිතෙනවා. ඒ හඬේ නම් තිබුණේ පුදුමාකාර අවංක බව. ගෑනු ළමයි තමන්ගේ ජීවිතයේ පෞද්ගලික දේවල් කතා කරද්දී වංක වෙන්නේ කලාතුරකින්. අසංක කාලා නෙමේ නේද ආවේ? උදේම්මනේ ආවේ, කෑවේ නෑ. ඒක හොඳයි. අද උදේම්ම අපි ඉන්දියා අපහැදුවා. මම් පිටියනලා දුන්නා, අප්පච්චි මිරිකුවා. ඊයේ රතුළුණු මාළුව ගැන කිව්වාම කන්න ආසයි කියලාත් කිව්වනේ. කෙල්ල ඇස් එහෙට මෙහෙට කරකගෙන කියද්දී අසංක බලා වුණේ පුදුමාකාර ලෙන්ගතු බවකින්. හංගාගෙන හිටපු දැස් හිමිහිට ඔසවලා වන්දනා ඉන්දියාප පාර්සලය ඔහු වෙතට පෑවා. එය ගන්නට ප්‍රථම සසංක ඒ කුඩා දැස් දෙස මොහොතක් බලාගෙන ඉන්නා. මාවත් මතක් වුණාද? මතක් වුණා. අමුතුවෙන් මතක් කරන්න දෙයක්වත් නැහැ. ඔයා මගේ මතකයේ පුරාම ඇවිදිනවා. මට නින්දකුත් නැහැ, සැනසීමකුත් නැහැ. වන්දනා කිව්වේ නැතත්
ඇගේ දෑස්වල ඒ කතාව ලියවී තිබුණා. ආ, මට බඩුවක් අහන්න අමුතුුණා. එකපාරටම වන්දනා අහද්දී සසංගව ගැස්සිලා වගේ ගියා. මගෙන් ඊයේ මට ගෙන දුන්න නේද කික්කැට් හතරක්? ඔව්. හරි රහයි, පුදුම චොකලට් රහක් එන්නේ. ඔක්කොම කෑවද? එක එක කන්නේ. ඒ තරම් රහයි. අහන්න හිටියේ ඒක නෙමේ. එහෙනම් ඒ කික්කැට් එක ගත්තේ කොහෙන්ද? සසංගගේ බඩපපුව පත්තු වීගෙන ගියා. ඒ කික්කැට් රට ඉඳන් එද්දී ගෙනාව ඒවා බව ඔහුට මතක් වුණේ පසුවයි. මේ ටවුනේ කඩේකින් ගත්තේ වන්දනා. ඇයි? ඇත්තමද? එහෙම අහද්දී සසංගට හරි දුක හිතුණා. ඔහු එහෙම බොරුවක් කරන්න ආස කෙනෙක් නෙවෙයි. විශේෂයෙන් ඔහු ගොඩක් ආදරය කරන අයට එහෙම දෙයක් කරන්නට ඔහුට සිත දෙන්නේ නැහැ. ඔව්, නෑ අසංක. ඒ කික්කැට් එකේ තිබුණා සිංගප්පු එයාපෝර්ට් ඩියුටි ෆ්‍රී කියලා ස්ටිකර් එකක්. මේ ඇය හරි අහිංසකව හෑන්ඩ් බෑගේ තිබූ කික්කැට් එකක් ගෙන ඔහුට පෙන්නුවා. මේ කික්කැට් පාර්සලය ගත්තේ නංගිට. ඒ සිංගප්පූරු ගුවන් තොටුපොළේ තීරු බදු රහිත සාප්පුවකින්. සසංක ඇය ආස කියූ නිසා ගෙනාවේ ඒ කික්කැට් වලින් 3-4. ඕ මයි, රට ගිහින් ආපු කෙනෙක් කඩේට විකුණන්න දෙන්න ඇති. ආයේ ඒ පැත්ත ගියොත් තව 4-5ක් මට ගෙන දෙන්න හොඳේ. කික්කැට් කන්න එච්චර මාසද? රැට තනියම ඉඳිද්දී කකා කූල් වතුර බොනවා. මේ වගේ සරල කෙල්ලෙක් එක්ක ජීවිතේ බෙදාගන්නට ඔහුගේ හිතට ලොකු ආශාවක් එනවා. ජීවිතේ විචූර්ණ බහුවරණ නැති සරල ගැහැණියෙකුගෙන් එන සරලත්වය සසංක ඇය වෙතින් දැක්කා. මේ අසංක, ඉරිදා මම කොහේ හරි යනවා කියලාද කියන්න හදන්නේ? හරි වැඩේ. මට ගෙදර ලන්ච් වලට එන්න කියලා පණින්න නේද හදන්නේ? ඇයට දැනගන්නට ඕන කළෙත් එය තමයි. ඔහුට ඒ පොරොන්දුව තවමත් මතකද කියලා. එනවනම් ඉන්නවා. හොඳම යාළුවා කියලා මට කට් එක දාන්න නේද ගියේ? මම එහෙම කරයි කියලා හිතනවද? ඒ ඇස් දිහා බලාගෙනම එහෙම දෙයක් කොහොම කියලා කියන්නද? අසංක කිසිවක් නොකියා ඒ දෑස්වල ගැඹුරටම එබීගෙන උන්නා. මං අප්පච්චිටත් කිව්වා එනවා කියලා. අපේ ගෙදර හරි පුංචි ගෙයක්නේ. ඔය ඉතින් අමුත්තෙක් කියලා එනවමයි. සසංක අඩි දෙක තුනක් ඇය ළඟට ආවා. මං අමුත්තෙක්ද? හරිම මෘදු හඬකිනුයි ඔහු එහෙම ඇහුවේ. මට නිකම් කියවුනේ. මට අමුත්තෙක් නෑ. මං අනිවාර්යෙන්ම එනවා. මං බලන් ඉන්නවා. ඇය එපමණයි කිව්වේ. ඒ වචන තුන සසංකගේ පපුවටම බැස්සේ හරි ගැඹුරු විදිහට. මං බලන් ඉන්නවා. ජයසුමන මහතා රන්තරු කේක් සමාගමේ නව කළමනාකාරවරයා ලෙස රුවන්ව හඳුන්වා දෙද්දී බොහෝ දෙනාගේ මුහුණවල් රතු වෙනවා වන්දනා බලාගෙන. ඒ මොහොතේදී වන්දනා මොහොතක් රුවන් දෙස බලා වුණා. ඔහුට තිබුණේ හරි ලෙන්ගතු පෙනුමක්. ඒ තරම්ම තැලි පොඩි නොවෙච්ච පෙනුමක් තියෙන ඔහුට මේ ප්‍රශ්නවලට තනියම මුහුණ දෙන ශක්තියක් තියේද කියලත් වන්දනා හිතුවා. ඒත් මෙහෙමවත් කෙනෙක් මේ ආයතනයට පත් කළ එක ගොඩක් හොඳයි කියලා වන්දනාට හිතුණා. ස්ටාෆ් මීටින් එකෙන් පස්සේ මෙතෙක් හිටපු මැනේජර්ස්ලා තැන තැන සේවකයන් මුළු ගන්වාගෙන කියවනවා වන්දනා බලාගෙන. ජයසුමන මහතා වන්දනාට එන්න පණිවිඩයක් කෙව්වේ ඒ මොහොතේදී. ඒ වෙලාවේ කාර්යාල කාමරේ උන්නේ ජයසුමන මහතා රුවනුත් පමණයි. කෙල්ල කාමරයට ඇතුල් වෙද්දීම රුවන් ගොඩක් උනන්දුවෙන් කෙල්ල දිහා බලා උන්නා. සසංක, උඹ හරි. මේ හරි කලාතුරකින් පිපෙන මලක්. රුවන් හිතුවේ එහෙමයි. සර්, ඇය කතා කළේ හරි ආදරයකින් ගෞරවකින්. කේක් හදන එක නවත්තලා දරුවෝ මං ෆිල්ම් එකක් හදන්න හිතුවේ.
එකපාරටම ජයසුමන මහතා එසේ කියද්දී වන්දනා විතරක් නෙමේ රුවනුත් පුදුමයෙන් නොහුදෙස බැලුවා. මේ අපේ සර් ෆිල්ම්ස් හදන්න? ඇය හරි පුදුමයෙන් වගේ ඇහුවා. ඇයි මට බැරිද? මාත් හොද ෆිල්ම්කාරයෙක් තමා. දන්නවද මං ඉන්දියාවට ගිහාම අමිතාබ් බච්චනුත් හම්බ වෙලා ඉන්නේ. ඉතින් මං ෆිල්ම් එකක් හැදුවොත් වන්දනා එනවද? මම සර් ඒකේ අකවුන්ට්ස් වලටද සර්? නෑ ළමයෝ, ප්‍රධාන චරිතෙට. එහෙම කියූ ගමන්ම කෙල්ල මුහුණ බිමට බර කරගෙන හිනා වෙනවා. ඒ හිනාව හරි පිවිතුරුයි නිර්මලයි කියලා රුවන්ට හිතුණා. මේ හිනාවට අර රට රාජ්‍යවල ගිය කොල්ලගේ හිත නතර වෙච්ච එක පුදුමයක් නෙමෙයි. ඔය වගේම ලස්සනට සාරි ඇඳලා ඉන්න ඕනේ. බලන්න රුවන්, අද ඉන්න නිලියෝ චිත්‍රපටවලට ඇඳගෙන ඉන්න සංකර ඇඳුම්. මේ ළඟදී මං දැක්කා ටීවී එකේ එක නිලියක් ලේන්සුවක් තනපටේට ඇඳගෙන හොලව එනවා. අම්මපා, ලැජ්ජ නෑනේ මේ කෙල්ලන්ට. වන්දනාත් රුවනුත් සිනාසුනේ මුහුණට මුහුණ බලාගෙනයි. ඉතින් ළමයෝ, මෙහේ වැඩ කොහොමද? එය අසනවත් සමගම ඇගේ මුහුණ එහෙමම බිමට බර වුණා. ජයසුමන මහතා මේ කෙල්ල ගැන හොඳට දන්නවා. සීයක් පමණ වෙන මේ ස්ටාෆ් එකේ සේවකයන්ගෙන් මේ ආයතනයට කැක්කුමින් ඉන්න එකම සේවිකාව මේ කෙල්ල විතරයි කියලා ජයසුමන මහතා දන්නවා. රුවන්, මේ කෙල්ල විතරයි මම මෙතනින් විශ්වාස කරන්නේ. මේකට මගේ දරුවෙක් වගේ මේ කෙල්ල ආදරේ. ජයසුමන මහතා එසේ කියද්දී ඇගේ හිතට මහා සැනසීමක් දැනුණා. ඒ වචන දෙක තුන ඇයට වසරකට වරක් දෙන බෝනස් එකකට වඩා වටිනවා. වන්දනා, මේ රුවන් මගේ පුතෙක් වගේ. ඇත්තටම කිව්වොත් මගේ පුතෙක්ම තමයි. මේකේ තියෙන ඔක්කොම ප්‍රශ්න මේකොල්ල දන්නේ නැහැ. ඒත් ඔයා දන්නවා. රුවන්ට උදව් කරන්න. ඔව් සර්, මං ඒක කරනවා. දැක්ක නේද රුවන්, හැම කෙල්ලෙක්ම මෙහෙම නැහැ. රුවන් ඇයදස බලා සිනාසුනේ ගෞරවයෙන්. ජයසුමන මහතා තවත් අවශ්‍ය උපදෙස් වගයක් රුවන්ට ලබා දී ආයතනයෙන් පිට වී ගියා. සර්, අපිට සර්ව හම්බ වෙන්න ඕනේ. ජයසුමන මහතා වාහනයට ගොඩ වූ පසු දැනට කළමනාකරුවන් ලෙස සේවය කරන ක්‍රිස්ටෝපර් හා ප්‍රනාන්දු දුවගෙන පැමිණ කිව්වා. තියෙන ප්‍රශ්නයක් ක්‍රිස්ටෝපර් රුවන්ට කියන්න. මං අද හවස ඉන්දියාවේ යනවා. එන්නේ මාසෙකින්. මං අවශ්‍ය උපදෙස් රුවන්ට දෙන්නම්. ඒත් සර්, ඔහුමත් අපි කරලා බලමු. එසේ කියූ ජයසුමන මහතා සිනාබරව වාහනයේ දොර වසාගත්තා. බලමුකෝ ඌ කරන හැටි. ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දුට කිව්වේ දැඩි තරහකින්. මේ සිදුවේ කුමක්දැයි ඔවුන්ට බවා සිතාගන්නට බැහැ. ඒත් මේ සියල්ල පසුපස වුන්නේ සසංකයි ඒ බව කිසිවෙක් දැනුන්නේ නැහැ.